ඉතින් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ online business එහෙම නැත්නම් online jobs ගැන. ඉතින් ගොඩක් අය මේ මගෙන් අහපු ප්‍රශ්නයක් මේ ඒකට දෙන්න ඕන උත්තරයක් විදියට තමයි මම මේ වීඩියෝ එක ක්‍රියේට් කරන්නේ. ඉතින් ගොඩක් අය මේ දවස්වල extra income එකක් විදියට online jobs කරන්න online jobs ගැන හොයන්න පෙළඹිලා තියෙනවා. ඉතින් මේක සෑහෙන්න දිග මාතෘකාවක් කතා කරන්න ගියොත් එහෙම ගොඩක් පැති තියෙනවා මේක කතා කරන්න. ඉතින් මේකදී මම කතා කරන්න ඇත්තටම මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක. මොකද මම ගොඩක් වෙලාවට ෆ්‍රීලාන්සින් ඔන්ලයින් බිස්නස් ඔන්ලයින් මාර්කටිං ඒ පැත්තේ ඒ සයිඩ් එකෙන් තමයි මගේ මේන් ඉන්කම් එක විදියට මම වැඩ කරන්නේ. ඉතින් මේකෙදී අපිට පැති කීපයක් තියෙනවා. ඉතින් ගොඩක් අය ට්‍රයි කරනවා ඔන්ලයින් කීයක් හරි හොයාගන්න අයිඩියා එකෙන් තමයි ඉතින් මේවට පෙළඹෙන්නේ. නමුත් ඉන්ටර්නෙට් එක ත්‍රූ හරි ඔන්ලයින් හරි බිස්නස් එකක් කළා අද මේ බිස්නස් එක පටන් අරන් හෙට අනිද්දා ප්‍රොෆිට් ගන්න බැහැ. ඇත්තටම ඒක එහෙම වෙනවා නම් එහෙම ලක් එකට තමයි කාගේ හරි වෙන්නේ. ඇත්තම කතාව කිව්වොත් ටික කාලයක් යනවා සාමාන්‍යයෙන් බිස්නස් එකක් බිල්ඩ් අප් කරගන්න. ඉතින් බිස්නස් එකක් වුණත් අපි හරියට ප්ලෑන් කරලා ඇනලයිස් කරලා අත ගැහුවොත් තමයි ඒකෙන් හොඳ ප්‍රොෆිට් එකක් ලෝන් ටර්ම් අරගෙන යන්න පුළුවන්. ඉතින් ඒක මේන් ඉන්කම් එක විදියට ගන්න පුළුවන්. ඉතින් මේ ඕනම දෙයක් කරන්න බේසිකලි ඔයාගේ ස්කිල්ස් හදාගෙන තියෙන ඕන. ඉතින් හොඳම දේ ඒ අදාළ රිලේටඩ් සබ්ජෙක්ට් එකට අදාළව ඔයා ඒක ඉගෙනගෙන තියෙන ඕන. ඉතින් ඉගෙනගෙන නැතුව ආවා කියලා සල්ලි හොයන්න ගොඩක් අමාරුයි. මොකද හැම සබ්ජෙක්ට් එකකම හැම පැත්තෙම කම්පිටිෂන් එකක් තියෙනවා. තව ඕන තරම් කට්ටිය ඉන්නවා ඔන්ලයින් ජොබ්ස් ඔන්ලයින් සේලින් ඔන්ලයින් බිස්නස් කරන. ඉතින් ඒක නිසා ඔයාගේ ස්කිල්ස් ඩිවලප් කරන එක මේන් දේ. ඉතින් ඒක නිසා ඔයා ඔන්ලයින් බිස්නස් එක නේනවා නම් පූර්ණ ස්ටඩි එකක් කරලා එන එක තමයි අත ගහන එක තමයි වඩා හොඳ. ඉතින් ඔන්ලයින් බිස්නස් ඔන්ලයින් ඒර්නින් පැත්ත කතා කරාම මේකේ ගොඩක් පැති තියෙනවා. ගොඩක් අයට පුළුවන් ඩ්‍රොප් ෂිපින් ඩුරෙක් ෂිපින් කරන්න. ඉතින් මේක ගොඩක් වෙලාවට ඔන්ලයින් බිස්නස් එකක් විදියට කරන්න පුළුවන්. තමන්ගේම වෙබ්සයිට් එකක් හදාගෙන ප්‍රොඩක්ට් එකක් අපි වෙබ්සයිට් එකේ පබ්ලිෂ් කරලා ඉතින් පේමෙන්ට් ගේට්වේස් ඒව ඔක්කොම සෙටප් කරගෙන එක්කෝ අපේ තියෙන ප්‍රොඩක්ට් එකක් අපිට සෙල් කරන්න පුළුවන් ලෝකෙ ඕනම කෙනෙක්ට. එහෙම නැත්නම් වෙන කම්පැනි එක වෙන ප්‍රොඩක්ට් එකක් අපිට ප්‍රොෆිට් මාර්ජින් එකක් තියාගෙන ඩ්‍රොප් ෂිපින් කරන්න පුළුවන්. ඉතින් මේක ඕනනම් eBay වල eBay ප්ලට්ෆෝම් එකේ කලින් කරා ගොඩක් අය. නමුත් දැන් eBay වල ඩ්‍රොප් ෂිපින් කරන්න සෑහෙන්න අමාරුයි. ඇත්තම කතාව කිව්වොත් ඩ්‍රොප් ෂිපින් කරන්න බැරි තැනට වැඩ සිද්ධ වෙලා තියෙන්නේ. ඩිරෙක්ට් ෂිපින්වත් කරන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඉතින් මමත් eBay වල කාලයක් කරා. නමුත් eBay වල තියෙන පොලිසීස් එක දැන් හරිම අමාරුයි ඒ වගේ දෙයක් කරන්න. ඉතින් ඒකට හොඳම දේ තමයි අපි වෙබ්සයිට් එකක් හදාගෙන අපිම මාකට් කරලා අපේ බ්‍රෑන්ඩ් නේම් එකක් බිල්ඩ් කරගෙන යන එක. ඉතින් ඒකට සෑහෙන දේවල් ටිකක් තියෙනවා. ඉතින් අපි වෙබ්සයිට් එකක් හදා ගන්න ඕනේ. ඉතින් වර්ඩ්ප්‍රෙස් ප්ලට්ෆෝම් එක නැත්තම් ෂොපිෆයි නැත්තම් මොනවා හරි ඊ-කොමර්ස් ප්ලට්ෆෝම් එකක් යූස් කරලා අපිට වෙබ්සයිට් එකක් බිල්ඩ් කරගන්න වෙනවා. ඉතින් අපි බ්‍රෑන්ඩ් නේම් එකක් සිලෙක්ට් කරගන්න ඕන. ඊට පස්සේ අපිම මාකටිං කරගන්න ඕන. මේ දේවල් කරගන්න ඕන. ඉතින් මේ දේවල් වලට සෑහෙන ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒක ඔයා ඉගෙන ගන්න ඕන. මොකද මාකටිං කරන්නත් අපිට සෝෂල් මීඩියා පාවිච්චි කරන්න පුළුවන්, SEO පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ සබ්ජෙක්ට්ස් අපි ඉගෙනගෙන තමයි ටිකින් ටික බිල්ඩ් කරගන්න. හැබැයි ඒ වගේ බිස්නස් එකක් බිල්ඩ් කරගත්තම ඔයාට කාලයත් එක්ක හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඒ වගේම එන ඉන්කම් එක සෑහෙන වර්ධනය කරගන්න පුළුවන්. ඒ අවස්ථාව තියෙනවා. ඉතින් ඒක හොඳ බිස්නස් එකක්. ඉතින් අපි ලෝකල් කඩයක් ඕපන් කරලා බඩු විකුණනවා වගේම තමයි අපිට ඔන්ලයින් වෙබ්සයිට් එකක් ඊ-කොමර්ස් වෙබ්සයිට් එකක් ස්ටෝ එකක් ඕපන් කරලා අපිට කැමති විදියට බඩු විකුණන්න පුළුවන් අපේ සයිට් එකේ. ඉතින් ඔයා හොඳ සර්විස් එකක් දීලා හොඳ කස්ටමර් බේස් එකක් හදාගත්තොත් ඔයාලට ලෝන් ටර්ම් බිස්නස් එක කිසිම ප්‍රශ්නයක් නැතුව අරගෙන යන්න පුළුවන්. ඒක එක දෙයක්. ඊළඟට පුළුවන් ඇඩ්සෙන්ස් වගේ ඇඩ් ප්ලට්ෆෝම්ස් යූස් කරන්න. ඉතින් ගොඩක් අය YouTube වීඩියෝස් දාලා YouTube ඇඩ්සෙන්ස් යූස් කරලා ඇඩ්ස් දාලා
ප්‍රොෆිට් කරනවා. ඉතින් YouTube's දැන් ගොඩක් අය ජනප්‍රියයි, ගොඩක් අයගේ platform එක. ඉතින් ඔයාලට හොඳ skill එකක් තියෙනවා, ඔයාලට YouTube කිසිම ප්‍රශ්නයක් නැතුව use කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ website එකක් ඔයාලට ඕන articles ලියලා, ඉතින් ඒ related articles වලට ads දාලා ඔයාලට එතනින් income එකක් ගන්නත් පුළුවන්. AdSense platform එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් ආපු ගමන් අපිට අනුන්ගේ ආඩිකල්ස් දාලා එහෙම සයිට් එකක් බිල්ඩ් කරලා සයිට් එකක් කරන්න අමාරු. ඉතින් ඇඩ්සෙන්ස් කරනවා නම් හරිම දේ තමයි ඔයාගේ යුනික්, ඔයා දන්න සබ්ජෙක්ට් එක, ඔයා හොඳ නිෂ් එකක් සිලෙක්ට් කරගෙන හොඳ සබ්ජෙක්ට් එකක් සිලෙක්ට් කරලා ලෝකෙ ගොඩක් අය හොයන ඔයා කැමති ඒ සබ්ජෙක්ට් එක ස්ටඩි කරලා ඒ රිලේටඩ් ආටිකල් පබ්ලිෂ් කරලා ඊට පස්සේ ඔයාට ඒකට YouTube channel එකකුත් ලින්ක් කරලා හොඳ ඉන්කම් එකක් ජෙනරේට් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒකටත් මහන්සි වෙන්න ඕන. මොකද ආටිකල්ස් 30ක් 40ක් දැම්මට පස්සේ තමයි ඔයාට AdSense approval එක ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඉන්කම් එක එන්න ගන්න. ඉතින් ඔයා copyright නැති ආටිකල්ස් publish කරන්න ඕන අනිවාර්යෙන්. ඉතින් ඒ විදිහට අපිට AdSense පැත්තෙන් සල්ලි හොයන්න පුළුවන්. ඊළඟ දේ තමයි ෆ්‍රීලාන්සිං. ඉතින් ෆ්‍රීලාන්සිං වලදී ෆ්‍රීලාන්සිං platforms තියෙනවා. ඉතින් ගොඩක් ජනප්‍රිය platform එක තමයි Fiverr, Upwork. ඉතින් Fiverr, Upwork, freelancer.com මේ වගේ ඕන platform එක අපිට ප්‍රොෆයිල් එකක් හදාගෙන අපිට අපි දන්න සබ්ජෙක්ට් එකට අපිට ජොබ්ස් අරගෙන නැත්නම් gigs දාලා ඒවයින් ප්‍රොජෙක්ට්ස් අරගෙන කරන්න පුළුවන්. ඉතින් ඒකටත් ඔයාගේ ස්කිල් එක තියෙන්න ඕනේ. ඉතින් මම ගොඩක් කලාවට ෆ්‍රීලාන්ස් platform වල කරන්නේ server side එක, web development, web designing ඒ පැත්ත. ඉතින් මම දන්න සබ්ජෙක්ට් එක මම ඒ පැත්තෙන් ප්‍රොජෙක්ට් අරගෙන කිසිම ප්‍රශ්නක් නැතුව මම Upwork එකෙත් වැඩ කරලා තිනවා, Fiverr එකේ දැනටත් වැඩ කරගෙන යනවා. ඉතින් ඒක හොඳ ඉන්කම් එකක්. ඒක හැබැයි ටිකක් මහන්සි වෙන්න ඕන. මොකද මට ප්‍රොජෙක්ට් එකක් ගන්න මාස 6ක් විතර ගියා Fiverr එකේ. මොකද කම්පිටිෂන් එක ගොඩක් වැඩි. ඉතින් එක එක ටෙක්නික් යූස් කරලා පළවෙනි gig එකේ ඕඩර් එක ගන්න මට මාස 6ක් විතර බලන් ඉන්න ට්‍රයි කරන්න උනා එක එක විදිහවල. ඉතින් මම ගොඩක් වෙලාවට යූස් කරන්නේ ලීගල් මෙතඩ්ස්. හැමදේම පොලිසි තියෙන ටර්ම් ඇන්ඩ් කන්ඩිෂන් පොලිසිස් ෆලෝ කරලා ඒවට අනුව තමයි ගොඩක් වෙලාවට දාන්නේ. එහෙම එහෙම දාලා මම බෑන් කරගන්නෑ. මොකද මගේ එක්ස්පීරියන්ස් එකෙන් මම eBay accounts මගේ සස්පෙන්ඩ් වෙන ප්‍රධාන හේතුවක් මම ඒ වගේ ටර්ම් ඇන්ඩ් කන්ඩිෂන් පොලිසිස් ෆලෝ කරන්නේ නැතුව එක එක ප්‍රොඩක්ට්ස් දාලා තමයි eBay accounts එහෙම මගේ බෑන් උනේ drop shipping කරන්න ගිහිල්ලා. ඉතින් ඒක නිසා මම දැන් full try කරනවා මොනවා හරි දෙයක් කරනවා නම් ඒක genuine විදියට service එක දෙන්න. ඉතින් ඒ ෆ්‍රීලාන්සිං කියන්නේ එක දෙයක්. ඉතින් මේ විදියට තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් තවත් කට්ටිය කරනවා ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින්. ඉතින් ට්‍රේඩින්ස් ගත්තම ට්‍රේඩින් පැත්ත ගත්තම ට්‍රේඩින්ුත් අපිට එකපාරයිල ට්‍රේඩ් කරන්න බෑ සල්ලි දාලා ඉන්වෙස්ට් කරලා. ඒකටත් ඔයා හොඳ නොලෙජ් එකක් එක්ක එන්න ඕනේ. ඉතින් ට්‍රේඩින් නොලෙජ් එකක් ගත්තට පස්සේ ඔයාට ක්‍රිප්ටෝ කරන්සි වල සහ ෆොරෙක්ස් වල ට්‍රේඩ් කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. කාලයක් එක්ක ඔයා හොඳට ට්‍රේඩින් ගැන ඉගෙන ගත්තට පස්සේ ඔයාට මාකට් ඇනලයිසිස් ඒ දේවල් ගැන හොඳ අයිඩියා එකක් ගත්තට පස්සේ ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒකේ රිස්ක් එක වැඩි. මොකද ඔයා ළඟ තියෙන සල්ලි දාන්න ඕනි, දාලා ඒකට තමයි ට්‍රේඩ් කරන්නේ. ඉතින් සමහර වෙලාවට තියෙන සල්ලි නැති වෙන්න පුළුවන්, නැත්නම් සල්ලි එන්න පුළුවන්. ඒක ටිකක් රිස්ක් එක වැඩි. ඉතින් ඒකත් හොඳ ඉන්කම් මෙතඩ් එකක්. ඉතින් මේක ෆුල් ටයිම් කරන අයත් ඉන්නවා, පාර්ට් ටයිම් කරන අයත් ඉන්නවා. ඉතින් මේක කරනවා නම් අනිවාර්යෙන් හොඳ දන්න කියන කෙනෙක්ගෙන් ඉගෙනගෙන තමයි ට්‍රේඩින් වලට එන්න ඕන. ඉතින් රිස්ක් එක අතින් ගත්තම අඩුම රිස්ක් එකෙන් ඔයාලට බිල්ඩ් කරන්න පුළුවන් බිස්නස් තමයි ඉතින් ඔයාගේ ස්කිල් යූස් කරලා ඇඩ්සෙන්ස් ඊට පස්සේ ෆ්‍රීලාන්සිං හොඳටම කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම ඉන්වෙස්ට්මන්ට් එක ගොඩක් පොඩි. ඉතින් ඔයාට නොලෙජ් එක තමයි එතන ඉන්වෙස්ට්මන්ට් එක විදියට දාන්න තියෙන්නේ. මොකද වෙබ්සයිට් ඇඩ්සෙන්ස් වෙබ්සයිට් එකක් හදනව නම් ඔයාට යූටියුබ් චැනල් එකක් හදන්න කීයක්වත් යන්නේ තියෙන ඔයාගේ තියෙන රිසෝර්සස් යූස් කරන්න පුළුවන්. ඉතින් වෙබ්සයිට් එකක් හදාගන්න ඔයාට ඩොමේන් එකක් හොස්ටින් එකක් තමයි ගන්න වෙන්නේ. ඒක මම මගේ කලින් වීඩියෝස් වල මම දාලා තියෙනවා. ඉතින් ඒ දෙක අරගෙන වර්ඩ්ප්‍රෙස් වගේ ප්ලාට්ෆෝම් එකක් යූස් කරලා ලේසියෙන්ම වෙබ්සයිට් එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඔන්ලයින් බිස්නස් ඩිරෙක්ට් ෂිපින් ඩ්‍රොප් ෂිපින් වගේ ඔන්ලයින් බිස්නස් එකක් කරන වෙබ්සයිට් එකක් හදාගෙන බිස්නස් එකක් කරන්න යනවා නම් ඒකට ටිකක් ඉන්වෙස්ට්මන්ට් එක දාන්න වෙනවා. මොකද අපි වෙබ්සයිට් එකක් හදන්න ඕන, ඊට පස්සේ මාකටිං කරන්න ඕන, මාකටිං පැත්තට ඇඩ් කැම්පේන් රන් කරන්න වෙනවා ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා ප්ලාට්ෆෝම් වල, ඊට පස්සේ සර්ච් එන්ජින් ඔප්ටිමයිසේෂන් වලට වියදම් කරන්න ඕනේ. ඉතින් ඒක ටිකක් ලොง ටර්ම් ප්‍රොජෙක්ට් එකක් විදියට ප්ලෑන් කළ කරොත් වැඩේ ගොඩ දාන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ.
ඉතින් ඔය ප්ලට්ෆෝම්ස් තමයි මේ අවුරුද්ද මේ අවර්තමානය වෙනකොට හොඳටම අපිට ඇර්න් කරන්න පුළුවන් ප්ලට්ෆෝම්. මීට අමතරව තව ගොඩක් දේවල් තියෙනවා, ගොඩක් විදි තියෙනවා. ඉතින් ඔයාගේ හොඳ ඕඩියන්ස් එකක් ඕඩියන්සයක් ඉන්නවා නම් වෙබ්සයිට් එක හරි නැත්නම් YouTube චැනල් එක හරි ඔයාට තව ඇෆ්ලියට් මාර්කටින් කරන්න පුළුවන්. ඇෆ්ලියට් මාර්කටින් කියන්නේ ඔයාට Amazon, eBay වගේ සයිට්ස් වල e-commerce සයිට්ස් වල තියෙන ප්‍රොඩක්ට් රිෆරල් ලින්ක්ස් වගේ අරගෙන ඔයාට පුළුවන් ඒවයි රිවිව් එකක් එක්ක ඒ ලින්ක්ස් පබ්ලිෂ් කරන්න. ඉතින් එතකොට කවුරු හරි ඇවිල්ලා ඒ ලින්ක්ස් වලින් ඔයාගේ ඒ ප්‍රොඩක්ට් එක බයි කරොත් එහෙම ඔයාට කමිෂන් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඒවත් තියෙනවා. ඉතින් ඔයිට අමතරව තව විවිධ ඔපචුනිටිස් ගන්න පුළුවන්. ඔයා හොඳ චැනල් එකක් කරොත් එහෙම අනිවාර්යෙන් ඔයාට ප්‍රොමෝෂන් ප්‍රොමෝට් කරන්න ප්‍රොමෝෂන් ඇඩ්ස් එනවා. ඉතින් ඒ පැත්තෙන් ඉන්කම් එකක් ගන්න පුළුවන්. මේ හැමදේම අතින් ගත්තම ගොඩක් වෙලාවට තමන්ගේ බ්‍රෑන්ඩ් එකක් බිල්ඩ් කරන එක තමයි හොඳම දේ ලොන්ග් ටර්ම් කරනවා නම්. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ ගොඩක් වෙලාවට තමන්ගේම බිස්නස් එකක් හදන්න, බ්‍රෑන්ඩ් නේම් එකක් බිල්ඩ් කරන්න, තමන් හොඳ ප්‍රොඩක්ට් එකක් තමන්ටම පුළුවන් නම් ප්‍රොඩක්ට් එකක් ඩිසයින් කරගන්න, තමන්ම ප්‍රොඩක්ට් එකක් හදාගෙන ඒක ඔන්ලයින් කස්ටමර් බේස් එකක් හදාගෙන සෙල් කරන්න ට්‍රයි කරන්න. ඉතින් මම හැමතිස්සෙම ට්‍රයි කරන්නේ ඒ වගේ දෙයක් කරන්න. ඉතින් ෆුල් ට්‍රයි එකක් දෙනවා. ඉතින් මමත් තාම ටික ටික බිල්ඩ් වෙන ගමන් ඉන්නේ. ඉතින් මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා වීඩියෝස් වලින් මගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න. ඉතින් ඔයාලා මොනවහරි ප්‍රශ්න ගැටලු තියෙනම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් කරන්න. මට පුළුවන් ඒව ඔක්කොම ඇනලයිස් කරලා ඊළඟ වීඩියෝස් ක්‍රියේට් කරන්න. එහෙනම් මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට වැදගත් වුණා කියලා. ඉතින් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. Thank you.